තාත්මි ප්‍රඥ නිරන්තරයෙන් මෙම ස්ථානයේ ධර්ම දේශනාවන්ට සවන් දුන්නද වැටෙන මට්ටමින් සෝතාපන්න ඵලයට හෝ පත් නොවු අයකු හැකි ඉක්මනින් සතර අපාදුකින් අතමිදීමට කෙසේ කටයුතු කළ යුතුද කියලයි මේ ප්‍රශ්නේ. සෝතාපන්න ඵලයට පත් වෙන්නම ඕනේ නැහැ සතර පායෙන් නිදහස් වෙන්න. බුදුරන් වහන්සේ තවත් එහාට පෙන්නන මාර්ග අනුගාමිකත්වයේ ඉන්නවා නම් යම් කෙනෙක් ඔහුත් සතර පායෙන් නිදහස්. ඒ වගේම යම් කෙනෙක් මේ ධර්මයේ යන්තම් මාත්‍රියක් හරි තේරුම් අරගෙන බුදුන් කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රියක් ප්‍රේම මාත්‍රියක් ඇති වුණා නම් ඔහුත් සතර පායෙන් නිදහස් කියලා දේශනා කරනවා. ඵලය ලැබුණාගෙන මොන කතාවද? ඒ මාත්‍රියක් තිබුණා නම් හැබැයි සත්තා මාත්‍රිය කියන්නේ ඉවයිවාහිතිය පිළිම වහන්සේ ඉහවල තියාගෙන ඉඳියත් ඒක සද්ධා මාත්‍රිය එහෙම නෙමෙයි. උදේ ඉඳන් රැයෙන්කන් දන ගහගෙන මල් පූජා කරගෙන හිටියා කිව්වත් ඒක නෙමෙයි සද්ධා මාත්‍රිය කියන්නේ. දහම් මාත්‍රියක් දකින්න ඕනේ. මෙච්චර විග්‍රහ කරනකොට මොලේ පොඩ්ඩක් කඳුලක් තියෙනවා නම් තේරෙයි. මොනවා තවත් විග්‍රහ කරන්නේ කොහොමද මේකවල? මේ ධර්මයේ කියන එක ඉතාම පැහැදිලිව තේරුම් ගන්න. මෙන්න දුක හැදෙන හැටි, මෙන්න දුකට හේතු වෙන හැටි, මෙන්න දුකට හේතුෙන් දුක ගොඩනැගෙන හැටි, මෙන්න මේ දුක නිරෝධ කරපුවාම මෙන්න මේකයි හේතුව දුරු වෙන හැටි. එතකොට ක්‍රමක්‍රමී කියලා මේ දුකෙන් නිදහස් හැටි මේකයි කියලා මේ චතුරාර්ය සත්‍ය ගුණ ගන්න විග්‍රහ කරන්න පුළුවන්. උපරිමයෙන් මේ විග්‍රහ කරගෙන කෙරෙනකොට දැන්දී මේක තේරුම් ගන්නවා දවස් දෙකක් තුනක් හතරක් හරි හොඳට අවධානයෙන් අහනකොට මේක නේද මේ වණ කියන්නේ, බුදු වණ කියන්නේ මේක නේද? කවදා හරි වැටෙන මාත්‍රයක් ආවුවාම අනේ මේ මම මම කියලා මගේ මගේ කියලා ගොඩ ගහන එකේ මොන හරියද තියෙන්නේ කියලා මට නම් ඕනේ නැක මාත්‍රිය පහළ වුණා නම් හිතා. ශ්‍රද්ධා මාත්‍රියක් ආවා. සර් අද්ද සර් දෙක කරන්නේ තමන්ගේ වරණ දාගන්නේ බදාගන්නේ අද්දා කරනවා කියන එකද දාන්න. අනේ මට නෑ වැඩක් නෑ මගේ කිකිය මම කිකිය අල්ලා ඉන්න එක පොඩ්ඩක් ඔය අදහත ඇදී චුට්ටක් අත්හැරලා ගියා නම් අමහෙවත් නිවන මාත්‍රියක් ලැබුණා. මේ අම මාත්‍රියක් ආවා. නිවන මාත්‍රිය පාණී කියලා මොකද්ද? ඔය මාත්‍රිය ලෝකයේ පිළිවඳ අසාරත්වයේ දැකලා අත්හැරලා ගියා නම් හිතෙන් ඒ මට්ටමටම උට අත්හැරීමෙන් නෙවෙයි මේ මිදීමෙන් ලැබෙනා වූ සාන්ත වූ ප්‍රණීත වූ නිවිසනසියෝ මාත්‍රියක් දැනුණා. ඔය ටික අපි එහෙම මාත්‍රිය පහළ වුණා. ඔය ටික හන්නම් මේ බුදුබණ අහලා අනිච්ච දුක්ඛ අනත් වශයෙන් දැකලා චතුරාර්ය සත්‍ය මාත්‍රියක් දකින්න ඕනේ. ඔන්නේ මාත්‍රියක් දැකගෙන සෝවාන් මාර්ග අනුගාමිකත්වයට ආවා. ඔහු සතර භාගත් වෙන්නේ නැහැ. ඉතින් ඔය පොඩ්ඩ තෝරාගෙන පොඩ්ඩක් ඔය පොඩ්ඩ ලබා ගන්න මේ වළහනට තේරුම් ගන්න. එහෙමත් බැරි කෙනෙක් ඉන්නවා නම් බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සංගුන් කෙරෙහි ප්‍රසාද හිතවත් ඇති කරගින්. මට නම් බර නම් තේරෙන්නේ නැහැ කඳුලක් වත්. අනේ මන්ද අන් නැතුව විතරයි මට. තමන් තමන්ට හිතා ගන්න. අන් දෙකක් නැතුව විතරයි යකෝ මං නැන්න හරකෙක් නේ. මෙච්චර කියන වළ තේරෙන්නේ නැහැ. ඒකමක් නෑ පොඩ්ඩක් තේරෙනවා මේක හොඳයි කියන වතින් තෝරා ගන්න පුළුවන්. මං අන්නේ හොද වෙන්න බුදුන් දහම් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ හැය දවල් කර කරලා නමස්කාර කරලා වන්දනා කරගෙන මගේ පාඩුවේ ඉන්න වෙන මොනවා කරන්නද අන්නේ නැති හින්දා තේරෙන්නේ නැත ඒකනේ මොනවා කරන්නේ නැතුව විතරයි මට වෙනස තිබුණා මට ඔය බල තේරෙන්නේ බෑ තමන් තමන්ටම තමන්ගේ නොදැනුවත් කරලා නිග්‍රහ කරගෙන හරි කමක් නැහැ මට පුළුවන් මට මෙච්චරයි මං බුදුන් වදිනවා දහම් වදිනවා සංඝන් වදිනවා ගුණ කියනවා ඒ මං දන්න හැටියට ගියා හරි මගේ මේ ජීවිත කාලය ගත කරනවා කියලා මෙන්න මෙහෙම ගත කරන්න ඒත් හතර පහ වෙන්නේ බුදුන් කෙරෙහි චිත්ත ප්‍රහාදයක් තියෙන කෙනෙක් සුගතියට යනවා දෙව්ලෝකයට යනවා ඒ ගුණයට ගරු කරපු කෙනාට ඒ ගුණේ නම් ඔහු හිටි ඔහුට ඒ ගුණේ මහ බලවත් ඒ බුදුන් දහම් සංගීත අග්‍ර ගුණේ කරන උපස්ථානයේ බලවත් ඒ උපස්ථානයේ නිසා අපාගත වෙන්නේ නැහැ සුගතියක ගිහිලා ඥාන සම්පවිතෝ උපදිනවා ඒ උප්පත්තියේදී විහෙතුක උප්පත්තියක් ලැබිලා එදාට කියනවා නැහැ තේරෙන්න පටන් ගන්නවා අන්න ඒ දවස්වල මොකද කරන්නේ එදාලා තියෙනවා දේවතාවෝ මාර්ගඵලලාභී දේවතාවෝ කාමසුගතිය පටන්ගෙන උඩරම ඉන්නවා ඉතින් දහම් මාත්‍රියක්වත් දැනගන්න බැයි නම් කවදාවත් එයාට මේන් ඉහැර මාර්ගඵල ලබා ගන්න හේතු නැති වෙන්න පුළුවන් අහේතු අනං එහෙම දු හේතුක නම් එහෙම දු හේතුව නැත්නම් ඔක තේරෙන්නේ නැහැ හැබැයි ඉතින් මාර්ගඵල ලබා ගන්න හැකියාවල් නිතරම මහ පින කරගන්න පුළුවන් නිසා ඒකෙන් ඉපදিলা දු හේතුක වන්නා වූ උප්පත්තිය ලබාගෙන ඊළඟ හිටන් කාමසුගතියේ උපන්නනා දෙවියන් අතර උපන්නනා එහි ඉන්නවා මේ බුදුදහම ඇසුරු කරගෙන තවත් ඉන්න මේ මාර්ගඵලලාභී දේවතාවෝ ඊයයි දැකලා සමන්ට කතා කරලා අහනවා මෙහෙම දිහාගෙන ඉදි හිටියේ ඇයි එදා මෙහෙම වණ ඇහුවේ නැද්ද ඇහුවා ඉතින් වැටහුනේ නැද්ද ඒ කිව්වේ අපිත් එදා බණ අහගෙන හිටියා ඔබ ගැන අපිත් බලබලා හිටියා ඒ දේවතාව එහෙම කියනවා දැකලා ඒක දකින්න පුළුවන් ඒ වෙලාවේදී අපිට තේරුණා වෙන වෙන වැඩ කර කර හිටියා මිසක් කවදාවත් එයා වණ ඇහුවේ නැහැ ඒ කාලේ
හැබැයි පොඩ්ඩක් ඔයත් අපි කොහොම හරි වේරගන්න අපිත් බලාපොරොත්තු විදිහ අපි ළඟට එයි කියලා. යන්තම් විලාවට වාසනාවට බුදුන් කෙරෙහි බැහැදිමක්වත් ඇද්දී ඉච්ච නිසා නිකම් පැහැදීමකින් හරි වඳලා බඳලා හිටිය නිසා ඒ පිණෙන් ඔබට අපි ළඟට එන්න හම්බ වුණා. දැන් මතක නැති කිව්වොත් මේවනේ කිව්වේ. කල්පනා කරලා බැලුවේ නැද්ද? ඕන් දැන් තමයි මට තේරෙන්නේ අර්ථේ. ආන් ඉතසෝ වන්න. අන්න ඒකයි ප්‍රමේ. ඉතින් ඒ නිසා මේ අහි දුගේ දුගතියට යටින් නැතුව මෙතනින් ඉන්න ති හේතුක නොවන පුද්ගලයාටත් ඊළඟත් බැවේ නිවන් තියෙනවා. ඒ හේතු වාසනාව තියෙනවා විදහාම තුන. ඉතින් ඒ නිසා එතන එහෙම බලාපොරොත්තු වෙන්න එපා. ඒක හග්ගේසි අපිටත් මෙහෙම කාලා බීලා ජොලිය ඉඳලා එදාට කියන දෙයියගේ වනහල මෙතිය කරගන්න කොයි වැදෙන්නේ එහෙම බහින්නේ වහේ කට්ටියක් දැන්නත් ඉන්නවා ආරංචිත් ලැබිලා තියෙනවා. යම් යා සංවිධාන වල දැන් නම් කරගන්න බැහැ. අපි ওই විදිහට කරගෙන දෙවියෙක් වෙලා එහිදී තුපිය කරගාමු දෙයියන්ගේ වනහල කියලා. දෙයියන්ගේ වනහල ඕනේ ත්‍රිවිධ රත්නේ තව බුද්ධ සංඝ රත්නේ ඉන්නවානේ. සංඝ රත්නේ මෙහෙම කතා කරනවා විලජ්ජාය වන යනවා. එහෙම ඇති ඉන්න. දෙයියන්ගේ වනහල නිවන් දකින්න නම් මේ බුද්ධ ශාසනය මෙච්චර පැහැදිලිව ධර්මයේ තෝරාගන්න බැහැ. ඉතින් තේරුම් ගන්න උත්සාහ කරන්න. අන්ත මාත්‍රයකෝ හේතු වාසනා තියෙනවා නම් මෙලෝදි සෝතාපන්න වෙයි ඉන්හාට යයි. එහෙමත් බැරි කෙනෙක් ඉන්නවා නම් හේත් අතරමං එන්න ඒකයි මං කිව්වේ. අර දෙවියන්ගේ ඇතින්ද ගිහිල්ලා හරි එළිය කරගන්න පුළුවන්. මේ ඔය ටික කරගන්න උත්සාහ කරන්න. ඉතින් අපි ඉදිරියට තව තවත් ධර්ම සාකච්ඡා කරමු. දැන් මේ අවස්ථාවේ කොට බුද්ධ පූජෝ පහරාදී තියලා ඒ වගේම දවල් දානමේ පූජාවන්ගින් පසුව නැවත සාකච්ඡා ආරම්භ කරමු. සෑම සිල් දෙනාට යහපත් වේවා.